ඒ 26 වෙනිදා ඩුබායි වල සහ අබුඩාබි වල පෝට් සිටි එකේ ලොන්ච් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පෝට් සිටි කමිෂන් එක තමයි ඒක කරන්නේ. එතකොට ඒකට ඩේවිඩ් කැමරන් මහත්මයාවත් අරගෙන තිනවා ලොබීස්ට් කෙනෙක් හැටියට. එතකොට මේ සඳහා මුදල් වියදම් කිරීමක් ලංකාවේ රජ ජෝ කමිෂන් එක කරන්නේ නැහැ. සමුළු දෙකක් පැවැත්වෙනවා. එකක් ඩුබායි වල අනිත් එක අබුඩාබි වල. මොකද දැන් පෝට් සිටි එකේ වැඩ ආරම්භ කරන්න පුළුවන් වෙන්න ආයෝජකයන්ට නීති රාමුව සකස් කරලා ඉවරයි. ඒ අනුව දැන් මේක මාකට් කරන්න හැකියාව තියෙනවා. ඒකේ මූලික අදියර තමයි 26 වෙනිදා ඩුබායි වල සහ අබුඩාබි වල සිද්ධ කරන්නේ. අපිට තියෙන ප්‍රධානම සතුට තමයි මේක තවත් ඩුබායි එකක් හෝ සිංගප්පූරුව බවට පත් කිරීම. බංකොලොත් බංකොලොත් කිය කී නැතුව මේකට සහයෝගය දීලා තේකෝප්පේ කිඹුලු දකින්න නැතුව මම සතුට වෙනවා. මොනවා වුණත් පාර්ලිමේන්තුවේ කිරිච්ච කතා බහුතරයක් අඩු වැඩි වශයෙන් මොනවා කිව්වත් ව්‍යාපෘතිය සාර්ථක වේවායි කියලා තමයි එයාගේ ප්‍රාර්ථනාව තිබුණේ. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා.